සුපිරි අධිවේගයක් පරදා ඔබ භවිත කරවන වේගයක් විඳගන්න. පියවර තුනකින් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් ඔප්ටික් ජාලයට එක්වන්න. slp.lk වෙත පිවිසෙන්න. This is Avadharana Late Night. අයිබෝවන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රවෘත්තියෙන් පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය. අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම තාලුක මුණසිංහ ප්‍රථමයෙන් සිරස්තල. විපක්ෂ නායක ධුරයේ වෙනසක් නැහැ. කතානායකගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට කියයි. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායක ධුරය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී වෙනසක් කිරීමට ව්‍යවස්ථානුකූලවත් සම්ප්‍රදායානුකූලවත් මෙම උත්තරී සභාවේ කතානායකයා ලෙස මට හැකියාවක් නොමැතිවන බව. දුම්රිය වර්ජණය තවදුරටත් අපිට වැටුප වැඩි වෙන්නේ රුපියල් 320යි. ඒ අදාළ වැටුප වහාම ගෙවීමට කටයුතු කරන්න එසේ නැවතුනොත් අපි මේ උත්ති සමිති ක්‍රියාමාර්ගය අකණ්ඩව දියත් කරනවා. සහයකින් දුම්රිය ධාවනයට සූදානම්. මට දැන් මේ මොහොතේම කෝණ කොච්චක් ගන්න ඒවා කිම ගන්නවා. ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ඉහළට. සෙසු ඉන්ධනවල වෙනසක් නැහැ. ඔක්ටේන් 92 පෙට්‍රල් වල මිල වෙනසක් නැත. ඕටෝ ඩීසල් රුපියල් 118ට ඒත් වෙනසක් නැහැ. බස්නාහිර පළාත් සභාවට ලක්ෂ 6 හමාරක පුටු 125ක් ගෙන්වීමේ තීරණය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඉඳගන්න පුටුවට සමාන පුටුවක් ලබා දෙන්න කියලා. පාසල් ක්‍රිකට් දඹන්න ප්‍රවීණයින්ගේ සහය. ප්‍රථමයෙන් දේශීය පුවත්. දූෂණය පිටු දකින ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන විශිෂ්ට දේශපාලන චරිත වර්තමානයේ මෙරට ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුව කටයුතු කළ අභාවප්‍රාප්ත MKDS ගුණවර්ධන මහතාගේ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. බොහෝ වෙලාවට දේශපාලන ශාස්ත්‍රයට එන අය නොයෙකුත් තමාගේ චරිත ලක්ෂණ තුල ඇතැම් වෙලාවට ඉදිරියට යනවා, ඇතැම් වෙලාවට පස්සට යනවා. ගුණවර්ධන චරිතයේ මම දැක්ක ප්‍රධාන දේ තමයි එතුමා දේශපාලනයේ දූෂිතයෙක් නොවේ. එතුමා අවංක කෙනෙක්. එවැනි අවංක විශිෂ්ට දේශපාලන චරිත අපට අද ඉතාමත් අවමයි මේ යුගය තුල. අද මේ රටේ දේශපාලන පක්ෂභේදයෙන් තොරව ගත්තොත් අවංක දේශපාලනය තුල සැබෑ ලෙසම දූෂණයෙන් තොරව ජනතා හිතවාදීව රට වෙනුවෙන් මහජනය වෙනුවෙන් සිය වගකීම් ඉටු කළ යුතුයි කියා කියන්නට පුළුවන් දේශපාලන ශාස්ත්‍රයේ සිටින්නේ මේ රටේ ඉතාමත්ම අතලොස්සක්. පාර්ලිමේන්තුවේ දැනට පවතින විපක්ෂ නායක ධුරය ව්‍යවස්ථානුකූලව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව වෙනස් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව කතානායක කරුණ ජයසූරිය මහතා පවසනවා. විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සිය මතය ඉදිරිපත් කරමින් කතානායකවරයා සඳහන් කළේ ආණ්ඩුවට සම්බන්ධ නොවන බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත් විපක්ෂයේ දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමි විය යුතු බවයි. වර්තමාන 8 පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට සම්බන්ධ නොවන විපක්ෂ අසුන්ගෙන සිටින බැරිම මන්ත්‍රී සංඛ්‍යාවක් හි ලංගෙයි තමිල් අරසුකච්චේ නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රීගරු රාජවෝදියම් සම්බන්ධන මහතා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස මා විසින් පිළිගන්න ලද බව 2015 සැප්තැම්බර් 3 දින මෙම ගරු සභාවට ප්‍රකාශ කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කරුණු මෙසේයින් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායක ධුරයේ සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී වෙනසක් කිරීමට ව්‍යවස්ථානුකූලවත් සම්ප්‍රදායානුකූලවත් මෙම උත්තරී සභාවේ කතානායකයා ලෙස මට හැකියාවක් නොමැති බව මාගේ අවසාන තීරණ ලෙස මම ප්‍රකාශයට පත් කරමි. මම ඔබතුමාගේ තීරණය අභියෝගයට ලක් කිරීම නෙමෙයි. නමුත් මේ කණ්ඩායමේ ප්‍රධානි ආයතනයට ඔබතුමාව මම පිළිආරම් තියනවා. මම පක්ෂනායකට එකටත් කැඳවන්නේ ඒ නිසයි. ඇත්ත. ලක්ෂ සංඛ්‍යාත ඡන්දදායක ජනතාවක් වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමා මේ කරුණ අපි පැය 4ක් තිස්සේ වාද විවාද කළා නේද? ඔබතුමා මට ඉඩ දෙනවා නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගුණාත්මකයි. හැබැයි ස්ථාවර නියෝග අනුව පැහැදිලි කරන්න ඕනේ. ඔබතුමා අපිට ඉඩ දෙන්නේ නැත්නම් you will bring parliamentary democracy to a mockery. I don't think I bring it to a mockery, but you are bringing it to a mockery, not me. I request, just give me a chance to explain. ස්ථාවරණ නියෝග අනුව ඔබතුමාගේ තීරණ අවසන් තීරණ නෑ, මට අවසරයක තමයි ඔබතුමාට පැහැදිලි කරේ. මම හිතුවා ඔබතුමා ගරු කරයි කියලා. මම හිතුවක්කාරකම නෙමෙයි, මම කියන්නේ understanding orders. මම හිතුවක්කාර මිනිහෙක් නෙමෙයි.
ඔතුමාගේ තීන්දුවට අශීලාචාර අභියෝගයක් කරන්න නෙමෙයි මේ හදන්නේ. මම දන්නවා මරණීය දඬනය දුන්නා මත්තිකරුවගෙන් අවස්ථාවක් දෙනවා. ඉතින් අවස්ථාව ස්ටාර් මෙතෙන්දි මේක අවසන් වෙදින්න. නෑ ගරු කතානායකතුමනි සමා වෙන්න. ඒ අනුව ඔබතුමා කියන්නේ අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙලා ස්වාධීන කණ්ඩායමක් බවට පත්වන්නේ නම් මම මේ තීරණේ දීලා තියෙන මේක අවසන් කරන්න සෝරි වෙනවට කන්න බෑ. අලස් අලාපෙරු මන්ත්‍රීතුමගේ කතාව ස්වාධීන මන්ත්‍රී වර උණයින් පස්සේ තීරණයක් දෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ස්වාධීන වෙන්න ඕන. හොඳයි ගරු නෑ ඒක මම දෙන්න. මේක විවාදයක් නෙවෙයි. අපිට ඡන්දේ දීපු 140 ගානක ජනතාවගේ අයිතිය අද ඔබතුමා දීපු නියෝගයෙන් නැති වෙලා තියෙනවා. ඒක මම පිළිගත්තා හරි පිළිගත්තා හරි. හරි ඉවරයි. The big story. දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය තුන්වන දිනටත් අද ක්‍රියාත්මක වෙනවා. වෘත්තීය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා යළි සේවයට වාර්තා කරන්නයි රජය කළ ඉල්ලීම වෘත්තීය සමිති මෙතෙක් පිළිගෙන නැහැ. වැටුප් විෂමතාව නිවැරදි කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රමාද කිරීමට එරෙහිව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය ධාවනය කරනු ලබන්නේ දිස්ත්‍රික් යාන්ත්‍රික පරීක්ෂකවරුන් සහ යළි සේවයට වාර්තා කළ විශ්‍රාමික රියදුරන් විසින්. එලෙස දුම්රිය අටක් ඊයේ රාත්‍රියේ කොළඹ කොටුවේ සිට දුරබැහැර ප්‍රදේශවලට පිටත් කෙරුණා. කෙසේ වෙතත් සුපුරුදු වේලාවට ගමනාන්තයට ලඟාවීමට නොහැකි වූ ඇතැම් මගින් කෝපයට පත්ව සිටින දක්නට ලැබුණා. මේ අතර ඊ රාත්‍රියේ කොළඹ සිට කල්ල දක්වා ධාවනය කෙරුණු එක් දුම්රියක් කන්දකොඩ දුම්රිය ස්ථානයේ පසුකර යන අවස්ථාවේ අම්බලන්කොඩ ඇල්පිටිය දුම්රිය හරස් මාර්ගයේදී එන්ජිම ක්‍රියා විරහිත වී ප්‍රධාන මාර්ගයේ මැදේ නතර වී තිබුණා. මේ හේතුවෙන් පැයක පමණ කාලයක් දුම්රිය නතර වීමෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබූ අතර පසුව දුම්රිය ධාවනය කර තිබුණේ කන්දකොඩ දුම්රිය ස්ථානයේම යලි දුම්රිය රැගෙන එමෙන් අනතුරුවයි. මේ අතර අද පෙරවරුවේ කාර්යාල දුම්රිය 10ක් කොළඹ දක්වා ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් පියවරගෙන තිබූ අතර එම දුම්රියවල දැඩි තදබදයක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් දුම්රිය මගින් විදේශීය සංචාරකයන් මෙන්ම අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටියා. මහජනයා තමයි අමාරු වැටනේ. කුණු රට යවන්නේ තමයි. ඒත් ඉතින් අපහසුතාවෙන් තමයි ආවේ. හොඳයි සතුටුයි. හරි සතුටුයි. හොඳයි මේ වෙච්ච පරිප්පුව. සැපයි වෙනස සැපයි. යාපාලට ජය වේවා. දෙන ඉල්ලීමක් දීලා මේක ඉවරයක් ගන්න අපි තමයි පිටේවට පත්ලා ඉන්නේ. අසාධාරණ වැඩක් මේක. මේක කලකන්නින්ගේ වැඩක් නේ නැත්නම් උන් අපේ සල්ලි වලින් පඩි ගන්නවා කන උන්ගේ දරුවන්ට හිටන් හෙන ගන්නවා. It's bad because we have to drive with a taxi or by bus. මුංග ගහලා පන්නන්න ඕන නකන්න දන්නේ. එක්සෑම් දවසේම ස්ට්‍රයික් කරපුව නම් ඉතින් වැරදි. මේ දවස් ටික හරි නැවතුනා නම් හොඳයි අපිට පාඩම් කරගන්නත් වෙලාමදී. ආණ්ඩුව පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කරා නම් ඉතින් ඔරෙඩි හොඳයි කියලා හිතනවා. ඉතින් අපිට තේරෙන එක ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහනේ. කොච්චි ස්ට්‍රයික් එක මේ වෙලාවෙම කරපුව එක නම් ඉතින් හරි අසාධාරණයි. මොකද පොඩ්ඩක් අඩුමතරේ ප්‍රශ්න විසඳ ගන්න තිබ්බා එළවලු ඉවරනම් පස්සේවත්. අද පස්වරුවේ කොටුව දුම්රිය ස්ථානයේ සිට දුම්රිය 9ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර කවුළු වසා තිබීම හේතුවෙන් මගින් නොමිලේ දුම්රියේ පැමිණෙන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් මගින්ට එමගින් ලංකම බස් රථවල ගමන් කිරීමට හැකි බවත් යුද හා නාවික හමුදා සහයෙන් අමතර බස් රථ ධාවනයට එක් කර ඇති බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. සත්‍යන්තේ පටන් ගන්න නිසා ඊට වඩා වැඩි ජනතාවක් අපි බලාපොරොත්තු වෙනවා. අතිරේක බස් රථ 100ක් 120ක් පමණ
ලංකම් බස් රථ යොදවන්නත් ඊට අමතරව යුද හමුදාව සහ නාවික හමුදාවෙන් බස් රථ ගෙන්න ගත්තා. එයාලා බස් රථ 30ක් පමණ එවීමට පොරොන්දු වෙලා තියෙනවා. කෙසේ වෙතත් දුම්රිය වර්ජණය මුල් කරගනිමින් සිය නිවාඩු අවලංගු කිරීමට බලධාරීන් ගත් තීරණයට ලංගම ඇතැම් වෘත්තීය සංගම් පළ කරන්නේ දැඩි විරෝධයක්. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩ වර්ජනයේ බර අපේ සේවකයන්ට පටවලා තියෙනවා. තව කෙනෙකුගේ අවශ්‍යතාව පිරිමහන්න අපේ සේවකයෝ දඩමීම කරගන්න අපට කොයිවම අවස්ථාවකවත් ඉඩ දෙන්න බැහැ. ඒකට අපි ඉදිරියේදී වෘත්තීය ගාමාරය ගන්න බලාපොරොත්තු වෙනවා. මෙතර වර්ජනයට එක් නොවු දුම්රිය සහායකවරුන් පළ කළේ මෙවන් අදහසක්. සරත් අමුණුගමගේ අනු කමිටුව සම්පූර්ණම මේ දුම්රියේ ප්‍රශ්නය අනලා වනලා විනාශ කළා. මුළු දුම්රියත් විනාශ කළා. ප්‍රශ්නේ තවුල් කළා තියෙන්නේ මේ වෙනකොට. මේ ආණ්ඩුව මේ වෘත්තීය සමිති වැඩ වර්ජනයට බලෙන් ඇදලා දාලා තියෙන්නේ. ඒ නිසා මේ වැඩ වර්ජනයේ සම්පූර්ණ වගකීම සරත් අමුණුගම ඇමතිවරයයි රාජිත සේනාරත්න ඇමතිවරයයි මේ ආණ්ඩුවයි ගන්න උනා. කැබිනට් එක කියන්නේ මොකක්ද? ජනාධිපතිවරයා එකක් කියනවා. අගමැතිවරයා තව එකක් කියනවා. මුදල් ඇමතිවරයා තව එකක් කියනවා. මේ කැබිනට් එකත් මේක මහා මොංගල් කැබිනට් එකක්. ඌට්ටු ආණ්ඩුවේ කැබිනට් එක මොංගල් වුණාම රාජ්‍ය සේවය ඉස්සරහට යන්නේ නැහැ. අද වෙලා තියෙන මේ ප්‍රශ්නේ බැරි නම් ඒක බෑ කියලා කියන්න ඕන මුල් අවස්ථාවේ. හා කියලා ඉවරලා බලාපොරොත්තු ඇති කරලා අවසාන මොහොතේ බෑ කිව්වම වෘත්තීය සමිතිය ඕනම වෘත්තීය සමිතියක් අපහසුතාවයට ලක් වෙනවා. දැන් නිමල් සිරිපාල ඇමතිතුමා ඉන්නවද නැද්ද කියලා නෑ. පාලකව තීරණයක් ගන්නවා නම් දුම්රිය දාවනය කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙන එකම කොට්ටාසේ ඉන්නවා. දුම්රිය ඉංජිනේරු සහායකවරු ඉන්නවා. දුම්රිය ඉංජිනේරු සන්ටිම්වරු ඉන්නවා. මේක පිල් බෙදිලා කරන්න බෑ. ඇත්තට මහ ජනතාව සේව සපයන්න ඕන නම් මේ ඩ්‍රයිවර්ලා ඉන්න වැටුප දෙන්න බැරි නම් කරුණා කරලා යාඩතුට එන්න. ඒ හැකියාව තියෙන කොටස ඉන්නවා නම් අපි එනවා ඉදිරිපත් වෙනවා. අපි කෝච්චි දූලක් තියෙනවා. මෙතර වර්ජනයේ නිරත වෘත්තීය සමිති අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ප්‍රාථමික මට්ටමේ හිටපු සේවකයන් 6690 ද්විතීක මට්ටමට ඇතුළත් කළා. අපිත් ඉදී ද්විතීක මට්ටමේ. එතකොට මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අනදීමේ දූරාවලියට යම්කිසි ගැළු සාගත තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා අපි අර 15 ශ්‍රේණි ඉහළ දැමූ වැටුපට විරුද්ධ වුණේ ඔවුන්ගේ අයිතිය අපි ලබා ගන්න දුන්නා. ඒ වගේම අපිට වෙච්ච සිදුලා තියෙන රාජකාරිය කරන්න බැරි තත්ත්වේ නිසා අපි කිව්වා අපිව ගෙනල්ලා ත්‍ෘතීක මට්ටමේ තියන්න කියලා. එහෙලා ත්‍ෘතීක මට්ටමේ අපි වැඩි වැටුප් පිල්ලුවේ නැහැ. ත්‍ෘතීක මට්ටමේ තියෙන අඩුම වැටුප තමයි අපි ඉල්ලුවේ. ඒ අනුව අපිට වැටුප වැඩි වෙන්නේ රුපියල් 320 අපි කරුණාකර ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ අදාළ වැටුප වහාම ගෙවීමට කටයුතු කරන්න. එසේ නැවතුනොත් අපි මේ උත්ති සමිති ක්‍රියාමාර්ගය අකණ්ඩව දියත් කරනවා. ඔබතුමාලට ජනාධිපතිතුමා ඊයේ දැඩි අවවාද කරා මෙහෙම උත්ති ක්‍රියාමාර්ග කරලා ගෙදර යන්නයි විභාගයට එන්නයි අවස්ථාව දෙන්න තමයි කරන්නේ. මේක වෙන පිටස්තර පුද්ගලෝ නෑ, විශ්‍රාමිකයෝ නෑ, ඔය ඔක්කොම බොරු ප්‍රචාර. රජයේ යහපත් ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් ඔය අටත් නතර වෙන්න ඉඩ තියෙනවා. විශ්වය භාර ඇමතුමා ඇත්තන එතුමන්ගේ කාර්ය සියල්ල කරලා ඉවරයි. මුදල් ඇමතුමයි ජනාධිපතිතුමයි ගේ ගැටලුවක් තමයි මේ තියෙන්නේ. දුම්රිය සහායකවරුන් කියනවා තුමන්ලගේ කාර්යභාරය තුමන්ලට කරන්න පුළුවන්. ඔය කතාව මගින්ටත් කියන්න පුළුවන්නේ. මගේ සමහරක් මගේ මම හිතන අවුරුදු 40ක් විතර කෝච්චි ගියා. ඉතින් ඒ වගේ තමයි රියදුරු සහායකයාත් ඔය එන්ජිමේ ඉඳගෙන යනවා. ඉතින් ඒක දැකලා ඉතින් මට පුළුවන් කියලා කියනවා ඉතින්. පෙර පැවති කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයේ වැඩපිළිවෙලක් කාන්තාවන් සවිමත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ක්‍රියාවට නංවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරු වියර්ලේගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ධනාභිමානී කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ වැඩමුළුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. උමා ශංකර් ජනප්‍රිය නිලිය අපේ අගමැතිතුමාට ආද්දක් දුන්නා. මේක ගැන තමයි මේ දවස්වල වැඩියෙන්ම Facebook වල ඒ වගේම WhatsApp වල මෙසේජ් යහම යහට ගිහිල්ලා තියෙන්නේ. මටත් WhatsApp messages 100ක් විතර ආවා මේ ෆොටෝ එකත් එක්කලා එක එක්කෙනාගෙන්. ඒ බිම් මට්ටමේ නායකත්වය දෙන්න අද කාන්තාවයි නැති කරලා තියෙනවා. ඒ කරේ එක්සත් ජාතික පක්ෂය ගත්තේ තීන්දුවක් නිසා 25%ක කාන්තා නියෝජනයක් පළාත් පාලන ආයතනවල වුමනයි කියලා ඒ තීරණය කළා ඉදිරියට ගියා. අනික් කාන්තා නායිකාවන් ශක්තිමත් කරන එක අපේ වැඩ කටුත්ත. පළවෙනි සහනයක් හැටියට වියලි කලාපේ නියඟට ඇතුණු ප්‍රදේශය තුළ ලක්ෂයකට අඩුවෙන් ණයගත් කාන්තාවන්ගේ ණය පොලිය කපා හැරීමට අපි ක්‍රියා කරගෙන යනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාකෘතිය යටතේ ණය දෙනවා සහන ක්‍රමයකට. ඊට අමතරව බිම් මට්ටමේ ව්‍යාකෘතියක් ආරම්භ කරන්න කියලා යම්කිසි මුදලක් මේ කාන්තා සභිකයන්ට ලබා දෙන්නටත් මම ක්‍රියා කරනවා. මීට ඉස්සෙල්ලා කිසිම ආණ්ඩුවක් යටතේ මෙතේ කාන්තාවන් ශක්තිමත් කරන්නට වැඩ කටයුතු කරේ නැහැ.
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 2කින් හා සුපිරි ඩීසල් ලීටර එක මිල රුපියලකින් ඉහළ නංවා තිබෙනවා. යනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 157 දක්වා හා සුපිරි ඩීසල් ලීටර එක මිල රුපියල් 130 දක්වා ඉහළ යනවා ඇති. මේ සම්බන්ධයෙන් අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා පැවසුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හා ඔටෝ ඩීසල් බිල ගණන් සංශෝධනය නොවන බවයි. පසුගිය මාසයේ ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් අපි රටට ප්‍රකාශ කරා හැම මාසෙම 10 වෙනිදා සිංගප්පූර් ප්ලට් මිල දර්ශනය අනුවත් US ඩොලරේ අගය අනුවත් අපගේ ඉන්ධන මිල සංශෝධනයට ලක් කරනවායි කියලා. ජූලි මාසයේ 21 වෙනිදා වෙනකොට අත් වශයෙන්ම අපි සතුටෙන් හිටියා. ජාත්‍යන්තර ඉන්ධන මිල අඩු වෙමින් පවතිනවායි කියලා. මොකද 81 තියෙන මිල 71 දක්වා අඩු වුණා. නමුත් පසුගිය සති කිහිපය තුල මැද පෙරදිග ඉරානයේ ඇති වෙමින් තිබුණ අර්බුදකාරී තත්ත්වය නිසා යලි වතාවක් ඉන්ධන මිල ජාත්‍යන්තරව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන පටන් අරගෙන පසුගිය අගෝස්තු 3 වෙනිදා වෙනකොට ජූලි 6 වෙනිදා තිබුණ තත්ත්වයටම ඉන්ධන මිල වැඩි වුණේ. මේ කාරණාව සැලකිල්ලටගෙන අපි සතුටුයි කියන්න මේ මාසේ ඉන්ධන මිලේ විශේෂයෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් වල මිල වෙනසක් නැත. මේ මාසෙත් රුපියල් 145ට ඒ පෙට්‍රල් අපි ලබා දෙනවා. ඒ වගේම ඔටෝ ඩීසල් රුපියල් 118ට ඒත් වෙනසක් නැහැ. ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 157 දක්වා රුපියල් 2කින් පමණයි ඒ සුපිරි පෙට්‍රල් එක වැඩි වෙන්නේ. ඒ වගේම සුපර් ඩීසල් එකත් රුපියල්කින් වැඩි වෙනවා රුපියල් 130 දක්වා. පෙට්‍රල් මිල රාජපක්ෂ රෙජිමේ කාලයට වඩා 2014ට වඩා තවමත් අඩුයි. IOC එකට සෙක්ටර් එකට දෙකටම අදාළව මේ වැඩිවීම එන්නේ. ඔව්. බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලට එක් මන්ත්‍රී පුටුවක් රුපියල් 106,000ක් වැය කරමින් විදේශ රටකින් ආනයනය කරනු ලබන්නේ විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ මේ සඳහා අයථා ගනුදෙනුවක් ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින්. බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදි වූ බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ මන්ත්‍රී පුටුවක් සඳහා රුපියල් 106,000ක මුදලක් වැය කරමින් පුටු තොගයක් විදේශ රටකින් ආනයනය කිරීමක් සිදු කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වමින් අනාවරණය කළා. අලුත් සභා ගොඩනැගිල්ලේ අලුතෙන් වැඩකටයුතු පටන් ගන්න ඔක්තෝබර් 9 වෙනිදා සූදානම් කරගෙන තියෙනවා. තාමත් පුටු ටික හයි කරලා නැහැ. ඒකදී අපි ප්‍රශ්න කිරීමේදී අදාළ නිලධාරීන් කිව්වා දැන් මේ පුටු ගෙන්නන්න සූදානම් කරලා තියෙනවා බෙල්ජියමෙන්. එතකොට අපිට නැතිවම මේ පුටු සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද ලංකා මුදලින් කියලා. ඒ අහපු ප්‍රශ්නෙට තමයි ඒ අදාළ නිලධාරීන්ගෙන් උත්තරේ ලැබුණේ රුපියල් 6,50,000ක් වෙනවා මේ පුටුවක්. මට එකපාරටම ආපු හිතවිල්ල තමයි මේ පුටුවේ අපි කොහොමද වාඩි වෙන්නේ? දැන් මේකට අනුමැතිය දී ඉන්සය නවුම් කරලා තියෙන විශාල කොමිස් මුදලක් මේක ඇතුළේ තියෙනවා. ඒක සක්සුදක්සේ පැහැදිලිව තියෙනවා. එළවෙන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගෙන් විමසා සිටියා. අපි මෙතන ඇනුම් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඉඳගන්න පුටුවට සමාන පුටුවක් ලබා දෙන්න කියලා. එතකොට ඒ පුටුවට සමාන පුටුවකට තමයි මේ මිල ගණන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒවා විධිමත් විදියට ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරලා තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. මේ පළාත් සභාවට මේ පුටු සැරෙන් සැරේ ගේන්න බෑ. උපකරණ සැරෙන් සැරේ ගේන්න බෑ. මේවා අපි එක සැරේ ගෙනල්ලා ඒවා ඉවර කරන්න ඕනේ. එතකොට මේ තීන්දුව ගන්නේ පාර්ලිමේන්තුවේ පුටුවට සමාන පුටුවක් ගන්න කියලා ලක්ෂ්මන් නිපුණාරච්චි මන්තුමා ඉන්න කාර්ක සභාව තමයි මේක තීන්දුව කරන්නේ සභාගතු කාර්තම. එවැනි තීන්දුවක් සභාවේදී අරගෙන අද ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව මම අතිශයින්ම කනගාටු වෙනවා. එම යෝජනාවලිය තුළ සභාපතිවරයාගේ පුටුව සහ මේසය නිර්මාණය කරන අවස්ථාවේදී එය බැලිමට යාම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක්ද සංවිධානය කර තිබෙනවා. ජනතාව වෙනුවෙන් සිය උපරිමයෙන් සේවය කරන ලෙස ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා සෑම විටම මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දෙන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති උත්සවයකදී. ගාල්ල පිලාන කරන්කැටිය ප්‍රදේශයේ ඉදිකෙරෙන සියපත ගම උදාකම්මානය ජනතා අයිතියට පත් කිරීම අද නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 25ක් ඉදිකර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 184ක්. බංකොලොත් පොහට්ටුවට ඉදිරිපත් කරන්න පුළුවන් එකම අපේක්ෂක කවුද?
රාජපක්ෂ පවුලේ සීයා ආච්චි අම්මා තාත්තා පුතා දුව මුණුමුරා මිනිබි දැන් රජ පවුලේ කචල් මොනවද පෙරේත කමට කෑදරකමට ආපහු ජනාධිපති පුටුවට යන්නේ නිකමඩවත් අහලා තියෙනවද අපේ ජනාධිපතිතුමා ඊළඟට ජනාධිපති පුටුවට එන්නට තමන්ගේ පුතාව දුවව ලෑස්ති කරන නිකමඩවත් අහලා තියෙනවද අපේ ගරු අගමැතිතුමා තමන්ගේ පවුල් සංස්ථාවේ ඉන්න ඒ කණ්ඩායම් ජනාධිපති වෙන්න අගමැති වෙන්න ඇමති වෙන්න නියෝජ්‍ය ඇමති වෙන්න යොමු කරන එතුමන්ලා දෙපළම අපිට දීලා තියෙන අවවාදය තමයි මහන්සි වෙලා රට වටේම ගිහිල්ලා ලක්ෂ 62ක ජනවරමක් ලබා දුන්න ඒ උතුම් ජනතාව කෙලෙහුණ දක්වන්නේ කියන නියෝගය තමයි අපේ නායකින් දෙපළ අපිට ලබා දීලා දැන් තවත් පුවත් කිහිපයක් හිටපු ප්‍රවහන අමාත්‍ය කුමාර වෙල්කම මහතා සම්බන්ධ අල්ලස් නඩුවේ චෝදනා නැවත සකස් කර එළඹෙන ඔක්තෝබර් මස 26 වනදා අධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්ථාපිත කර නොමැති තනතුරක් සඳහා සිය හිතවතෙක වූ එල්.ඒ. විමලරත්නය නායපත් කර රුපියල් මිලියන 3.2 මුදලක් රජයට පාඩු කර අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම හිටපු ඇමතිවරයාට එරෙහිව චෝදනාකරු කර තිබෙනවා. වාදුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවත් වූ සාදයකදී පුද්ගලයන් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව එම සාදය සංවිධානය කළ සමාගමේ ලියාපදිංචි අයිතිකාරණියගේ ස්වාමි පුරුෂයා සහ එම සමාගමේ ප්‍රචාරක නිලධාරියා ඊයේ පස්වරුවේ වාදුව පොලිසිය විසින් අතනඟුරුගත් අතර ඔවුන් ලබන 14 වනදා දක්වා රක්ෂිත බඳනාගාර ගත කරනු ලැබුවා. කොට්ටාව සිරිමල්වත්ත සුහද පෙදෙසේ කුලි නිවසක පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් ඇගේ දියණියගේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අදාළ සැකකරු සිය පෙම්වතියටද පහර දී ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලාකුස් ඇති බවයි පොලිසිය පවසන්නේ. දැන් කෙළිබිම. මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් එක්ව ආරම්භ කළ පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික වැඩසටහන අද ආරම්භ කෙරුණා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මෙම ජාතික වැඩසටහනට සිදත් වෙත්තමුණි, රොෂාන් මහනාම, මහේල ජයවර්ධන, රොජර් විජේසූරිය, කාල්ටන් බර්නඩ් සහ ජයන්ත සෙනවිරත්න යන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් එක්ව සිටියා. ක්‍රිකට් ක්‍රීඩාවට පක්ෂපාත ආගම් කිසිම දෙයක් නැහැ. මේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රයෝජනයක් ගැනීම සහ එතුමාලා ස්වේච්ඡාවෙන් මේකට කටයුතු කිරීම පිළිබඳව මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අවශ්‍යම මගේ කෘතවේදීත්වය පළ කරා. ලංකාවට සමහර විට සමහර අයට වටින්නේ නැති වුණාට ජාත්‍යන්තරයට මෙතුමාලා වටිනවා. එතුමාලගේ අධ්‍යක්ෂින් වටිනවා. ඉතින් ඒ නිසා අපි නැවතත් අපි ජාත්‍යන්තරයට අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගෙනියන්න නම් අපි පාසල් මට්ටමින් අපේ තරුණයෝ මේකට පෙළගස්සන්න. ඒ වගේම අධ්‍යක්ෂින් බෙදා ගන්න. ඒ නිසා තමයි මේ අදාළ අය ලව්ව අදාළ දේ කරවන්න අපි උත්සාහ කරන්නේ. ඒකට හොඳම කණ්ඩායම ඇවිල්ලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති නව තාක්ෂණික ක්‍රම පිළිබඳව සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ජාතික තලයේ ජය ගන්න ආකාරය පිළිබඳව මෙහිදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් දේශන සිදු කළා. මෙම අවස්ථාවට පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්, ක්‍රිකට් උපදේශකවරුන් සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රසක් එක්ව සිටියා. වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා අවුරුදු 3ක පාසල් ක්‍රිකට් වල වෙනසක් ඇති කරන්න හැම පාසලකට මේ ඒ අවධානය යොමු කරනවා. නීති රීති එහෙම අපි වෙනස් කරලා තියෙනවා අලුත් තරගාවලි වලට. අපි හිතනවා ඒකෙන් පාසල් ක්‍රිකට් වල දියුණුවක් තියෙයි කියලා. දැන් ව්‍යාපාරික පුවත්. සෞඛ්‍ය හා පලදායිතා ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය හා ඊට අනුබද්ධ ආයතන ඇගැයීම සඳහා ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා සෞඛ්‍ය හා පලදායිතා සම්මාන උළෙල ප්‍රථම වරට පැවැත්වීමට නියමිතයි. ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය හා ජපාන බාහිර වෙළඳ සංගමය සංවිධානය කරන මෙම සම්මාන උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පසුගිය දා පැවැත්වුණා. ප්ලාස්ටික් හා නව නිපැයුම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොම්ප්ලාස්ට් 2018 නමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාව පරිශ්‍රයේදී අද ආරම්භ වුණා. ප්‍රදර්ශනය ලබන 12 වනදා දක්වා පෙරවරු 10 සිට පසුරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතයි. මේ සමකින් පුවත් අවසන්. ඔබ සැමට සුබ රාත්‍රියක්. Seven.